හයි සිතියමක් පිළිබඳ මේ කසාකච්ඡාව අපි අරගෙනවා සිතියමක් හඳුනගත්තා ඒවගේම සිතියමක මූලිකාංග හඳුනගත්තා ඒවගේම අපි සිතියම් වර්ගමය වෙන විට සාකච්චා කරවසන්. දැන් අප ඊළඟට යොමුුවන්නේ ඉතාම වැදගක් කොටසකට ඒ තමයි මේ සිතියම් විවරණය කියන කොටස? දැන් ඔබ දන්නවා සිතියමකට වෙවිද කණ්ඩායමට සම්බඳධෙන්න්න පුුවන්. ඒත් අමයි දැන් උදාහරණයක් ලෙස මිනින්දෝරුවකුට පුළුවන් මිනුම් කරන්න. ඒ මිනිුම් පාවිච්චි කරලා සිතියම් විද්‍යාඥයකුට ළුවන් සිතියමක් නිර්මාණය කරන්න. හැබැයි ඔබ හොදර මතකතාගතයුතුයි ූගල විද්‍යා ධාරන සිසුන් විදිහට මිනින්දෝරු සහ සිතිියම් විද්‍යා කියන කාර්භාරයට වඩා එහාගිය පුළුල්, සේවයක් බූගොල් විද්‍යාඥගෙන් සිදුවෙනවා. ඒ තමයි මේ ඇඳ පුසිතියම, ර්ථ විවරණය කිරීම ඒ තමා ඉතාම් වැදගත්වන්නේ ඉදිරි තීන්දු තීරණ ගැනීම සඳහ විධ ශේත්‍රයන්ට සිතයම අර්ථ විවරණය කරන්නට ඕන. එක නිසා ඔබ සිතියම්ම පිළිබඳ පමණක් නොේ ඒහි අර්ථ විවරණය ඒ විශ්ලේෂය කරනාආකාරය පිළිබඳ දැන සිටියුතුයි. ආචර්රය නිශාන් සක්ගවසරය මහතානන මේ අපේ සිසුන් දරුවන්ට පැහැදිලි කර දෙන්න මේ බුගෝල විද්‍යාඥා කොහොමද මිනිස් පරිසට සම්බන්තාවේ භාවිතා කරන මේ සිතියමක් විවරණය කරන්න. ඉතහඳ පස්මයක්. දම දසන සිට අවද ලා රපාණ තර දිහ බලඉන්නකොට එතා වැදගත් සහ ඔබට සාමාන්‍යෙන් තේරුන්ග න පහසු දේවල් අපට රූපාණ තිරය හර ඉතා පාසකට කියා දෙන්න පුළුව එහම බැලුවම දැන් අප ඉදිරියට පෙන්වනවා දැං විශේෂයම ගත්තොත් සිටියමක් විවරනය කිරීම පහසු කටයුත්තක් නොයි සම්පත් අර්ණශාන්ත මහත්මයක් වූ වගේ ය ර් දෙක්න එකක් තේමා සිතය මක බූලක්ෂණ සිතය මේ මේකෙන්ටිකක් ලෙෙසි සරල සිතයම තමයි මේ තේමා සිතය නමුත්ත විවාාගට ඒක ලබා දෙවා බොහොදුට අඩුයි අපි ඔබට ලබා දෙන්නේ බූලක්ෂණ සිතයමක් හොඳ භූලක්ෂණ සිතයමක් අනිර්චනය කරපු විදිහටම එකක් සංකීර්මයි ඒ සංකීර්ණ තාවය තේරුන්ගන්න පුළුවන් මට්ට මේ බුද්ධක් හැකියාවක්ි බලාපොරොත්වයෙනවා උසස් පෙළ බාගේක්ෂකයන්ගේ ති ඔබ ඊට සූදානන්වෙන්න ඕන ඊට සලන විදිහට සන්නදධ වෙලා තමයි මේ කානටවනමොකද මම කලින්කෝ වගේම විශ්විද්‍යාලයට යයාම එක අරමුණක් වුවත් ය මුෘතියකට ප්‍රිෂ්ටවීම දී මේ බූගල විද්‍යාඥා සතුවතියන ස්ේෂල් නොල් ම නත්ත අආකාශය ඥානය අප මැන බලන්නේ මෙන්න මෙත නදී ති මේ නිසා තමයි මේ කොටස අනිවාර්යම පලවෙනි පශ්නයට අපි ඇතුළත් කලා තියන්නේ ඒකට පිරතුරු සපයන්නේ නැතුවඒ මගහැරයන්න නිසා ඒක තින වැදගත්කම තේරුම් අරගනිමින් අපි දැන් පීවරෙන් පීවර බලමු කොහොමද සිතයමක් විවරණය කරන්න අපි පටන් ගන්න කියලා දැ ඔබ දකිනවා මේ රූපාණි තිරේ සිතීමක් එකක බූලක්ෂද සිතයමක් මේක බූමි පරිභෝග ලක්ෂණය වගේම බෞතික ලක්‍ෂණ මානව ලක්ෂණ දෙකම පොදුවේ තියෙන සිතයීමක් දැ ඔ ආපසර බලොතේ සිතයීමටිය ආමුතුවය දැන්ම මැඩින් මේ ඉරක් ්‍රේ කාවක්්‍යෙදිරිපත් ක දැබට පේනම් ැදිින් රේකාවක් දාලා තියෙන අපිට අපහ පුළුවන් දෙ අයින් කළ නැවතගැන් හොඳර බලේ ඒකාවක් ඉදිරිපත් කනවා දැන් අපි ඔයි සිතියමක් විවරණය කරදදි පලවිනින් වැඩගත්ත ද තමයි මේ සිතයම කොටස් බෙදා ගැනීම අපිට හොඳට අත්දැකම් තිබෙනවා මේ විවාාගවලට පිළතුරු සපයන ඔබ බොහු අය කරන දුර්වලකමක් තමයි මේ සිතියම විග්‍රහ කරද මේ සිතයම ප්‍රදේශතර තියෙන සම්බන්ධතාවය නිවැරදිව ප්‍රකාශ කරන්න බැරි එක ලක මිනිස්සුන්ට තියෙනව පදහන ඥාන අට අපි හඳුනා ගෙන ඉන් එකක් මේ අවකාශය ඥානය අවශ ඥාන හමක්කු හමෝට ගන්නව එක පුරුදුුව න්නදෝන එකක් දැන් බලන්න මේ සිතීම අපට ඒකාවකින් සිතියීමම කොටස් දෙකට බෙදෙනවා. ඒ බෙදඇට පස්සේ අපිට පුළුවන් වඩෝනේ බල පලින් අප දැවන්නට බල සිතියමන්න කොටස් දෙහකට බෙදනවා අපිරුපි බලම එක දැන් හරි දැන් අපට පේනවා සිතිියම මැදිින් රේකාාවක්වැටන සිතියීම දෙකට බදුුණා. දැන් ඔය ඒේකාවට වම් පසින්තිබෙන්නේ සිතියම බටහිර අර්දය සමාරෝගට ලියනො වම් අර්දය කියලා තමන්ගේ අතේ දිශාව පහ්චි කල්ලා ඒ වැරදිී දුවපතේ අපි ඒ පැහදිනව ලියන්නඕන ඒ අපේ සිතියේ උතුර පදනම් කරගන්නවා උතුර නැගැහි ේදී අපි දිශවාව නඳරගන්නේ වම දකුණ කාර්තුව කියලා ලියන්න එපා. ඒතුර වරදිනුවන ඒනිසාාවලියන මතකඇතුව වම් අත පැත්ත තියෙනවා උනාට ඒකට පි කියන්නේ බට හිරර්දේ සිතියම බට හිරාදේ සිම ට හිරාදේ ය අම්මුුශ දෙයක් ග්‍රහරන අපි කියන් සිටියම ට හිරාර්දයේ තම මේ කොට සිය ඒළඟට නැගෙන හිරාර්දය එහනම් අපි දැන් අර්ද දෙකක් කඳන ගත්ත මේම තියෙන තැන් විග්‍රහ කරන කොට බටහිර අර්දය සහ නැගෙන හිරාදේ දැන් අපි පෙන්නුව එකේ තව බෙදීමක් ඒ සිතිය මේ අනිත් තරයි දිස්වන්නේ එක අපි කියනවා සිතියම උතුරු අර්දය සහ දකුණු අර්ධය. මේ අරදය කියන්නේ අඩ කියන වචනය තේරුම ඒක ගොඩාක් අය වරදවාගන්නවා අපි දකිනවා ඒ රදධ මංකිහිතනවා අද නිවැරදි වී යුතුයි දැන් ඒ වගේම සිතියමක යම්කිසි අපි හතරකට බෙදුව සිතිිය මේ කොට සතරට බෙදුවත් අපට පේනවා දැන් අපට කඳු වැටිය හරරි මොකරරි ලබ ලක්ෂණයක් තියෙනවක ලබිීත මුොකු සිතිය මේ එක හතරන නක් කොටසක තරපට අරදය කියන වචනය පාවිචිකර සත්තියෙන් නෑයට යනවා. ඒනිසා අපට එය විශේෂිදත කරලා සාපේක්ෂව කිය පුළුවන් ඔන්න දැන් ක තියන දරු සි ඒසානදිග කාර්තුව මේ කාර්තුවයි අර්දය දෙක පටලගන්නපා කාර්තුව කියලා කියන්නේ හතරෙන් එක දැං ඔබ දෙවිනිට රු පණිර දකින්නේ ගිනිකොනදි කාර්තුුවයි ගිනිකො දික කාර්තුව මත් ඒ ිර පවිච්චි කන දැන් අපි බලමු කොහොමද වයිබදික අපින්නේ ගොන නිරදික කාර්තුව ඊළඟට වයබදික කාර්තුුව එම් කාර්තු හතරක් තියෙනවා නද කාර්තු හතර දැන් අපි වෙනෙනවා පැදිි කරගත්තා දැ ඔ විදිහට එන අපි තේරුන්ගන්නට වනනි තම පැදිලිව සිතියමක් විවරණය කරද්ද අර්ධ දෙකක් තිබෙනවා නැගන අර්දය බටහිර අර්දය උතුරු අර්දය දකුණු අර්දය ඊසානදික කාර්තුව ගිනිගොනදිග කාර්තුව තීළඟට වයමදික කාර්තුව සහ නිර්ධදික කාර්තුවඇත මෙන්න මේමගේ තියෙන බූලක්ෂණ අපි පැහදිලි කරන්නේ අන්නේ විදියට දැන් අපි බලමු සිතියමක් විවරණය කරද්දි අපි ඔබෙන් බලාපොරොත්තුවෙන නිර්මාණශී හැකි අවමකක්ද කියලා අපි කිවන්නේ බුගල විද්‍යාඥගේ ස්වරූපය ඒ නිර්වචනය අනුව ඔබ දන්නවා අපි කවුරුත් බුගල වි්‍යාචන හැටියට කරන්නේ මිනිසා සහ පරිසර අතරතියෙන සම්බන්ධතාවේ අධ්‍යානය කිරීම ඒ අධ්‍යනය කරලා ඒවගේ අපි දක්කින රටාවන් නිවැරදිවසිතයම් හරහා ඉදිරිපත් කරමින් චීදු තීරණ ගැනීම සඳහා වඩත් යහපත් තිරසාරපති බලත් කර ගැනීම සඳහා එ යොදා ගන්න ආකාරය වටහ ගැනීම ඒ උපකරණය තමයි සිතිිය එක විග්‍රහ කරනකොට පධන වශයෙන් මේ ශිෂ ශිෂ්‍යාවූ අවධානය ොමු කරන්න ඕනේ කාරණ තුනක් තියෙන එකක් තමයි පාසුවට ගත්තුවත් මේ සිතිිය මේ තිබෙන මේ භූලක්ෂණ සිතියමේ තිබෙන බෞතික ලක්ෂණ ඔබ විග්‍රහ කරන්න බට පුළුවන් වෙන්නන කන්දක්ද ජැනතලාවත්ද වෙරල බඩපදේශයක්ද එහෙම නැත්තං ඒ කාන්තාරයක්ද අධි වශයෙන් ඒ ඉතා වැදග ට තිබෙනවා මේ බෞතික ලක්ෂණ සහ තවත් බෞතික ලක්ෂණයක් එක් ඒ සිතිියයම එක සම්බන්ධ වෙන්න කෝහමඳ කියල ැ දාහරනයක් දත්තොත්හම දැන් සමහර වෙලාවකට යම්කිසි ප්‍රදේශයක තිබෙන ජලවාහන රටාව දැ ඔ රූපාහැණි තිරේ දකිනවා එවැනි එමි රටාවක් ඒ දකිද අපිට කියන පළ කඳු වැටියත් එක්ක ඒ ජලවාහන රටාව කෝමට සම්බන්ධලා තියෙන ජලබානටාවදද වලයාආකාර ජලබහනරටාවදද ආද වශයෙන් එතකොට එක වර්ෂාපතනය කදුවටී එමත්තංඒ බූමිය ස්වරූපය ගන් දඟර ඇතිවෙන වනන් ඒවා නිම්මක ගලායනාකාරය ගංගාව ගර දවස්ථාව වන එක වෙරල ටාසන්න ප්‍රමාණයක් පුුණ පුුණීල මොයක් තියෙන වනක ගංල වෙරල රතිය එක මේම වෙල ලාසන්නය තියෙන බූරුපයක් දී වශයෙන් ඒවා අතර තියෙන සම්බන්ධතාාව ඉතා හොඳින් පැහැදිලි කරගන්න ඔබ ඥාන නව යුතුේ තැන් ඊළඟ කොටස තමයි හිතා වැදගත් තව කොටසක් භෞතික ලක්ෂණයක් සහ මානව ලක්ෂණයක් අතර සම්බන්ධතාවේ විග්‍රහ කරනය දැන් අපි ගොඩක් වර්ශවලදී ඔබ පසුගේ පශ්න පත්තර දිහා බැලුවොත් අහලා තියෙන පශ්න දිහාබට හොඳින් පේනවා එකගහන මේ ඇයි මේ ප්‍රදේශයේ ජනවාස වැඩිපුරතිබෙන් යම් ප්‍රදේශය ඇ අනිත් කොටස ජනාවාස අඩු මෙන්න මේ වගේ ප්‍රශ්නිකද තුළනාත්මකව ශිෂ්‍යා සන්නද වෙලා ඉන්න ටෝනි ඇයිහෙම වෙලා තියෙන දැන් අපි දන්නවා ජනාවාසයක් ඇතිවෙන්න ජලය අවශ්‍ය වෙනවා. තැනතලා භූමියයක් ඇතිවෙන්න ටෝනි සාරවත් පස්තිබෙන්න්න ටෝනි සමාටය ගංගා නිමනයක් වෙන්නට පුළුවන් කාන්තාර් ප්‍රදේශවලටඇද ජන සංඛ්‍යයා වඩුවෙන කඳු කර ප්‍රදේශවටයට ජන සංඛ්‍යයා වඩුවෙනවා වනාන්තර ඉරඟට අබේ භූමියයක් ද මේ සංකේද තිය න මේ කඳු ඇටියක් තියෙන. මේ කදුවටි වනන්තරයක් තියනවා මේ වනන්තර අභේ භූමියයක් හැටිය නම් කරල න සංකේතයක් තියෙන දෙ අපට පේනවා හමනම් මේ ප්‍රදේශයේ මානව ජනවාස ව්‍යාපතුන වීමට බලපාන හේතු දෙකක් ලියන්න කිවොත් අපට පැදිලු කියන්න පුලා මේ අභේ භූමියන් එනිසා මේ ජනවා ඇති කරන්න බෑ ඉහෙන අපට පේනවා බෞතික ලක්ෂණ සහ මානුෂ්‍ය ලක්ෂණ අතර ස්බන්ධතාවේ සම්බන්ධතාවය අපි ඉතා හොඳින් පැහැදිලි කිරීම වැදගත්වෙනවා මේ සිති අම්බලද තුන්වෙනි කොටස තමයි අපි තේරුන් ගත්තුත් මානුෂහා මානුෂ ලක්ෂණ අතරතිබෙන සම්බන්ධතාවේ. එතකට ඒ කියන්නේ ැ අපි ගත්තුත් ජන දම් දෙකක් එහෙමනැත්තං නගර දෙකක් අචර එහමනැත්තං කරමාන්ත ශාලාවක් සහ නාගරික ජනවාසය කතරතින සම්බන්ධතාවේ එහෙමනැත්තං තේවතු වගේා වක් සහර ලයින් නිවාස පේලි නිවාසතරතින සම්බන්ධතා මේද යම් ආකාරක සම්බධ දෙක් කදන්නයටපුරුව එතර මානුෂ සබන්ධතාවයක් ආර්ික කටයුත්ක්ත්ට පුළුවන් යාර්ථයක කටයුත්ක ප්‍රාණනය කෝම සබන්ධලතියන් මාර්ගපතිදි කෝමට සම්බන්ධලතිය මේ ගම් නගර යාකරමින් කොහමද මෙවා ගලා යන්නේ ඇයට ඇද අන් නිර්මාණය කරලාතියෙන් ආදී වශයෙන් අපි පැහැදිලි කරද්දිී ඉතා වැදගත්වෙනවා මේ මානුෂ ලක්ෂණ සහ මානුෂ ලක්ෂණ අයිතර සම්බන්ධතාවේ විග්‍රහ කරන්දි මේ කියන කාරණ ඔබට දැදැක බලාගන්නයට පුළුවන් රූපහණ ඉත්තිරේ ජනවාස රටා දිහා බැලුවත් දමමං කලින්කගේ ඉතාම් වැදගන්න ජනවාස රට හඳනා ගැනීම පැටන්ස් මේ මඳුන ගන්න බලන්නම මිම රූපරාමුවේ බොට ඔොතා හොඳදින් පේෙනනවා එක පැත්තක තිබෙනවා ඉහළින් ගත චන්දකාචා රූපයා ඒ චායාරූපය පෙන්නන්නේ අපිට සාමාන්‍යයෙන් ඇහැට පේනවි දිට ඒ ජනවාස පිහිටා තිබෙනකාරය එක එතන තින ේකේ ජනවාස නමුත් දූලක්ෂණ සිතයමක ලන්නේ දක්වා තිබෙනනාකාරේ මෙතති පැහැදිලි වෙන්නේ දකුණුවත පැත්ය තිබෙන රූපයම බූලක්ෂ සිතයම නොයි නමුත් අප මේ වෙනස පෙන්න්නන්න මේ දිිපත් කරන්නේ එතුට අපට සංකේත සහ වරණ ආක්ෂෙන් තමයි මේක ඇතිවෙන්නේ එක ආකීරණ විකීරණ ජනවාශ්‍යද ගීලකට දකිනවා ද බනව විකර ජනවාශ්‍ය කොම තියන්නේ නිවාස වලට ගොඩක් ගොඩනැගිලි ඇතින් ඇත න මේ පිළබඳ ගඩක් වබද සප විස්ත රිපත් කරන්න සිතිියය මේ තිය ූලක ලක්ෂණ පිළිබඳ අවධානියම කරන්න බන්ද රේක ජාවාසති වෙනනා කාරය. රේකය ජනවාස සිතියමත් චයාරූපයක් අතර වෙනස ඉළඟට පොකරු ජනාවාස දි බැලුවත් ඔබට අඳන ගන්න පුළුවන් වන්නුවනි මවාගන්න පුළුවන් වන්නුවන ඒ මහපොවී කොහොද තියෙන්නේ ඒක කොමට සිතිියම තුරතිබවෙන්නේ සිතියම බලා මහපොලෝ විග්‍රහ කරන්නක් පෘත්තිවයේ බූලක්ෂණ සහඒ ජනවාසය දිහ බලා සිතිියම තුළේ විගද්‍රහ කිරීමටත් ඔබ දෙපසටම හුරුවයුතුති ද මන් සන්ද ජනවාසයක් මාර්ග කහිපයක් අපි කියනවාන සිතයම්පදේශයේ මත්දනේ වට වන්නට නාගරක ජනවාසයක් පිහිට තිබෙනවා ඒ මන්සන්ඩ ජනවාසයක් සි මමාර්ගම මධ්‍යපදේශය ඇතුළත්වෙන මහහාමාර්ගයක් කේශ්‍රේනය මහාමාර්ගයක් බිස්ෂටේන මහාමාර්ග පදදි සමගකුතුවෙලා මේ මන්සන් ජනවාසය හැදරතිනවා කියලා ති ඒ සිතිියම් විවරණේ ද. පට තේරම් ගණට පුුවන් වන්නුව වන සැබෑ භූමිය සවරූපයත් සිතිය මේ ස්වරුපයත් තිැ ගරික ජනවාසයක් තවදු බැලුවත්බන් සෙටම නගරයක් දි බැලුවොත් එහි තිබෙන මාර්ග පද්ධතිය වගේම ගොඩටැකිලිවල ස්වරූපය ඉදි කළ ප්‍රදේශ ඊට අනු බද්ධ උද්‍යාන ්‍රීඩාපිටි ඉහර අදියන ගංගාවල් ආදී වශයෙන් මිනිසා නිර්මාණය කළ දෙවලුත් සවභාවික පරිසරයාත් ආදියයෙන් ඒ අත සම්බන්ධතාාව තුළ මේ නාගරික ජනාවාසය හොමද ක්‍රියාත්මක වෙන්න කියලා ඔබ අවබෝධ කරගන්නට වනි ඒවගේ මතමයි සහර විටක කියන්නට වෙනවාිලින්කූගේ අර භෞතික ලක්‍ෂණයකුත් සංස්කෘතික ලක්ෂණ කිය වනත්ත මානුෂ ලක්ෂණ ූ ලක්ෂණ සහ මාර්ග ජාල මේක ඉතාම වැදගත් දැන් ඔය එක සිතයමක් ඔබ පෙනනවා ශ්‍රී ලංකාවේ වම්මත පත්තිෙන් ඔබට පේනවායි මහාමාර්ගය දඟර ගසමින් ගමන් කරනාකාරය මේක දිහා බලාගෙන අපි මාර්ගය ගමන් කළ තබට තයවන ඉතා වංගු සහිත මාර්ගයක් දැන් ඇයිම මෙතන මෙහම වෙලා තියෙන්නේ ඔබ ඉතා සියම්ලෙස බැලුවත් මෙතන සමචරයකා පහිටා තිබෙන ආකාරය ප්‍රපාතා ආකාර බැවුමක් ඔස්සේ සීග්‍ර බැෑවුමක් ඔස්සේ තමයි අපි මේ ඉහිරට පහට ගමන් කරන්න එනිසා ඒ මඟහරින්න මාර්ග පද්ධතිය මිනිසා සකිය තාක්ෂණය නිදා භාවිතා කර තිබෙන ආකාරය ති මේ විදියට බැලුවම අපිට පේනවා සිතියමක් විවඩනය කරන්නට යාමදී මේ සිිසු දරුදරුව දරියන් තාම ඉහල මට්ටම අවකාශය ඥානයක් ප්‍රගුණ කරතිම නටවන්නේේ ඒ ලිෙසි පහස කටයුත්නේ බොහුවයි තනේ ඉතා සරල කටයුත්ත් කියලා නමුත් අපි මැන බලන්නේ මානුව බුද්ධියහි ප්‍රාන බුද්ධිය අට එකක් අවකාශී බුද්ධියයි. පේනිසා ඔබ දන්නව සමාර්ගයකින් පාරක්කැහෝත් දක්ුණමද දික් කලගෙන පම් පත්තර හරුවන්න කියෙල් ඒ කියන්නේ අවශී ඥාය බොහ දුරවෙලයි ති බගලවිත් ජත්නයකුට ඒ දිසාා අවබෝධය ඒ තරති වෙන ෞතිික ෞතික ලක්ෂ සම්බන්ධාව ෞතිකහා මාහනම ක්‍රියාකාරකම් අමතර තිය සබධතාවේ මානු ක්‍රියාකාරකම්සා මානක ක්‍රියකාරමතර තිනම්බන්ධ කියයනේ තු ක්‍රමේටම ඉතා හොඳින් සිතයම් විවරණයක් ඉදිරිපත් කිරීමේ හැකියාව ලබාතිබම ඉතා වැදගත්ත. හොඳයි ආචර්තුමාන් පැහැදිලි කර දුන්නා මේ සිතේමක් කියන්නේ කඩදාසකට සීමවිච්ච දෙයක් නවෙේ ඔබේ බුද්ධිය සමඟ මෙහැ යුතුයක් පිළිබඳව කියලා. ඉති ඒ ඒසාකචා ඔබට ඉතා වැදගත් වූගල විද්‍යම හදාරනනා විදිහයට. දැන් මේ සාකච්ඡාව අපේ අවසාන කොටසාපි අවධානයමු කරන්න කැමති දැන් ඔබ සිතිියම හඳුනගත්තා. එහි වර්ග හදුන ගත්තතා මූලිකංග හඳුනගත්තා දැන් ඇතරම සිතියමක් භාවිතා කරදි අපිට එයි ලැබෙන ප්‍රයෝජනමනවා. දෙෙහි භාවිතයන් කෙසේ සිදු විය යුතුද. කතිකාචාරය සම්පත් අනුෂාන්ත මහතා අපට පැදිලිකර දෙන්න සිතියම් බල ප්‍රයෝජනමනවාද මි සිතියම්මල ප්‍රෝජන පිය අධන කරීමද ූලිකවසෙන් අවධදානයම් කරන්න ූ ලක්ෂණ සිතියම්මල තියන් ප්‍රයෝජන සම්බන්ධය. එයට හේතුව ූ ලක්ෂණ සිතයම් තමයි උසස් පෙළ ූගල විද්‍ය හදාාන සිසවා විශ්ලේෂණය කරන්න අපි සඳහන්කරපු ආකාරයට. එනිසා මෙම බූලක්ෂණ සිතියම් වල තියෙන ප්‍රයෝජන පිළිබඳ පැහැදිලි සහ නිරවුල් අවබෝධයක් පැවති යුතුයි ශේෂයම අපි මෙතෙක් සඳහන් කරවාගේ මෙත මෙතෙක් විස්තර කරවාගේ බූලක්ෂණ සිතියම් තුළ විශේෂයෙන් අන්තර්ගතු වෙන සස්ෘතික සාහ භෞතික ලක්ෂණ පවති නවා ඉතින් මෙම සිතියම් වල පවතින ප්‍රධානම අප්‍රයෝජනයක්ක් ලෙස අපට හඳනාගරීමට හැකිවන්නේ සැබෑභූමී නැත්තම් පෘවිතලයේ සැබෑවට පවතින භෞතිකසා සංස්කෘතික ලක්ෂණ අපිට නිරපේක්ෂ වශයෙන් අප සාසාපේක්ෂ වශයෙන් පිහිටියීම් පිළිබඳ අපට නිවැරදි අවබෝධයක් මේ සිටියම් මගින් ලබාගත හැකිවීමයි. ඒවගේම අපට බූලක්ෂණ සිතියම් වල පිළිබඳ අධ්‍යනය කිරීමේදී ඒ බූලක්ෂණ සිතයම් වල පවතින ලක්ෂණ ඒ කියන්නේ මාර්ගජාලයේ ජලවහනය ඒ වගේ වගාවන් ආදී වූ භෞතික සා සංස්ෘතිය ලක්ෂණ වෙන්වෙන් වසෙන් පැහැදිලිව අවබෝධක ගැීම හැකිියාව පවතින. එතුලින් අපට සැබෑ භූමේ පවතින ස්භාවය පිළිබුඳ නිරැවල් සහ පැහැදිලි අවබෝධයක් ලබා ගනීමට හැකිවෙන. විශේෂයෙන්ම සැබෑභූමය පවතින ලක්ෂණ පිළිඳ අබෝධ කර ගැනීමේ දී. අපි සැබැහැවටම පපුතුුවේ තලයට ගො සැබෑ භූමයට ගොස් සේස්ත්‍රේට ගොස් ඒ පිළබඳව අධන රීමේදී යනවා නම් ඒ ඉතාමත් සංකීර්ණ සහ ගැටලු කාරි තත්ත්ව බාට පත්වෙන නමුත්. අපි සේත්‍රේට යාමට පෙර විශේෂෙන් භූගල විද්‍ය හධරණ සිසුන් විදිහට අපි ඒ බූරූප ලක්ෂණ යම් ජනවාස ලක්ෂණ පු. ඒ අන්ඳුනාගැනීමේදී අපි සේස්ත්‍රේට යාමට පෙර මේ සිදීමක් පරිශීලණය කර හැකි වෙනවා ඒ පරිශීල්ලණය කිරීම තුළින් ඒ සැබෑ භූමිය පවති ලක්ෂණ වෙන්වෙන් වසයෙන් අපිට නිවැරදිව හඳුනා ැනීමට හැකි වෙනවා ඒවගේම මේ භෞතිකසා සංස්තෘති ලක්ෂණ කියන කාණ්ඩ දෙකම මේ බූලක්ෂණ සිතයම් තුළන්තර්ගතවීම නිසා අපිට සැබෑභූමියයේ පවතින එම බෞතික සංස්තුෘති ලක්ෂණ අතර පවතින අන්තර් බභදතාව ක බද්ධයන්න පිළිබඳව අපිට පැහැදිලි සහ නිරවුල් අවබෝධයක් ලාාගනීමට හැකි වවා ඒවගේම මෙම සිතියම් භාවිතා කරමින් අපි යම්යම් සංවර්ධන කටයුතු වෙන්න පුළුවන් ඒමත් නැතන් අපගේ යම් දෛනික අවශ්‍යතාවන්නන්න පුළුවන් ප්‍රවහණ කටයුතු වෙන්න පුළුවන් එවැනි කටයුතු වලදී අපට මේ සිතියම් ඉතාමත් ප්‍රයෝජනවත්තන ආකාරයෙන් භාවිතා කිරීමට හැකිවෙනවා. ඒවගේම මේ සිතයම් පිබඳ වධ්‍යනය කිරීමේ දී අපට පැදිලියවම හඳුනා ගැීමට හැකිවන විශේෂකාරණයක් වන්නේ මෙම සැබැහැභූමිය පවතින භෞතිකසා සංස්තති ලක්ෂණ නිවැරදිව නිසි ආකාරයෙන් දර්මාන්තලයක නිරූපණය කිරීමම් නිසා යම් කිසි භූන් ප්‍රදේශයක් පිළිබඳව අවබෝධයක් නැති ද්ගලයකොට වුවත් මේ පිළිබඳව නිහමාකාරයෙන් පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට මේ භූලක්ෂණ සිතයම් ඉතාමත් පිටු හලක් වෙනවා. එනිසා මෙ ති විශාල කාරණා රශයකටම ූලක්ෂ සිතතියම් ප්‍රයෝජනයට ගන්න පුළුවවා විශෂයෙන් උසස් පෙළ බගල විද්‍යා ආධානන් සුන්හට අවකාශය තොරොතුරු අප චාරතුවා පැදිලි කළ විදිහයට සැබෑ භූමිය පවතින අවකාශය තොරොතුරු අආකාශය දත්ත පිළිබඳව නිවැරදිී. හැ අවබෝධයක් ලබාගනීමට මෙ භූලක්ෂණ සිතයම් ඉතාමත් ප්‍රයෝජනයක් වෙනවා මේ අධ්‍යනය කරන මේ සිසුන් හට. එනිසා සමස්තයක් වසයේ බූලක්ෂණ සිතයම්ල අවතින ප්‍රෝජන පිළිබඳ අධ්‍යනයකිරීමේදී ඒ භාවිතා කරන්නට ඒ නිසියාආකාරය ඔහු බලාපොරොත්තුන තොරතුරු ලබාගැනීමට ප්‍රූලක්ෂණ සිතයම් ඉතාමත් ප්‍රෝජනවත්වනවා හොදයි. අද අපේ සාකච්ඡාව දිශාගත වුණේ සිතිියම් අධ්‍යනය පිළිබඳවේ යටත අපි සාකච්ඡා කලා සිතියම් අධ්‍ය ඔබේ ප්‍රාඩම්මාලාවේ කොතනද තිබෙන්නේ. ඒ පාශ්පත්තරයට ඔබ මූන දෙන්නේෙ කොයියාකාරයටට ඒවගේම සිතියමක් ගැනෙ මොකක්ද. එහි මූලිකාංග මොනවද. ඒවගේම සිතියමක් අප ර්ග කරහඳුන ගන්නක ොද වගේම සිතීමම කාරත විවරණය කරන්නක හොමද. එවගේම සිතියමක ප්‍රයෝජන මනුවද. ඔබ ඔබ විශෂනිර්දේශයට අදාලව මේ කොටස් යටදේ විවිධ පාඩම් මේමනවිට හදාරලා ඇති. කෙසේ නමුත් සිතියමක් කියල කියන්නේ යම් කිසි විද්‍යාත්මක කලාවක්. එය ප්‍රගුණ කරන්න ඔබට ශිල්පීය දෙනුම වගේම පෘතුවිය පිළිබඳ යතා අවබෝධය අවශ්‍යයි. ගල් විද්‍යාව හදාරලා විශවවිද්‍යාලටෙන්ට බලාපොරොත්තු වන ඔබ මේ අවබෝධය පාසලිින් රැගෙන අයුතුයි. එය භාවිතා කිරීමේ හැකියාව ලැබෙන්න්නේ ඒ අනුව. ඉතින් මේ කාරණා සමඟ අපි අද සාකච්ඡා කරපු සම්ප්‍රදායක සිතියම් අධ්‍යේනය පිළිබඳසාකච්ඡාව අප අවසන්කිරීමට බලාපොරොත්තුවෙනවා මේසා ඉදිරියට ගෙනයාමට සම්බඳ වුණු කැල්ලි විශවවිද්‍යාලේ භූගල විද්‍යාධ්‍ය ංශේ අංශප්‍රධන චාර්ය නිශාන් සකල සරය මහතානී බතුමන්ට බෙවින්මස්තූතියි.ඒවගේ මැලි විද්‍යලේ බූගල විද්‍යාධ්‍ය ංශේ කාතිකාචාර්ය සපත් අරුණ ශාන්තමහතාන ඔබතුමටත් බහොම සූති. නැවතත් නවීන සිතයම් විද්‍යාත්මක පාඩම් මලාවක් සමගින් අදන පොතුසාතිි පත්‍ර උසස් වෙල භූගල විද්‍යා ක්ෂිලා වැඩසරහනකින් ඔබ හමුවනතුරම් බ සේලදනාටම අයිදෝවා.